පැහැදිලි වෙයි. මම ඉන්දියාවේදී කියවපු අපූරු කෙටි කතාවක් තියෙනවා. ඒ කෙටි කතාවේ ඉන්නව දනුක අම්මයි තාත්තයි පුතයි. තුන්දෙනයි පවුලේ ඉන්නේ. සරල පවුලක්. එකම කාමරයක් තුල ඔවුන් ජීවත් වෙනවා. ඉතාම සරලයි. පුතා හොඳින් ඉගෙන ගන්නවා. පුතා හොඳින් ඉගෙනගෙන ඉහළ රැකියාවක් කරනවා. රැකියාව කරලා පුතාට විවාහයක් කරලා දෙනවා. දැන් පුතාට විවාහයක් කරලා දුන්නට පස්සේ ගෙදර ඉඩකඩ මදි වෙනවා පවුල් දෙකකට ජීවත් වෙන්න. හැබැයි ඔවුන් තීරණය කරන්නේ නැහැ වෙන් වෙන්න. ඒකට විකල්පයක් විදියට ඔවුන් තීරණය කරනවා රැකියාවක් සොයාගෙන ඇමරිකාවට යන්න. පුතා යනවා බිරිඳත් එක්ක ඇමරිකාවට. හොඳින් මුදල් හම්බ කරනවා, රැකියාව කරනවා, දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා එහෙදි. දරුවෝ දෙන්න හම්බ වුණාට පස්සේ දැන් රැකියාව කාර්ය බහුලයි, අපි හැමෝටම වෙනවා වගේ වැඩක් වෙන්නේ. තමුන්ගේ මව් රට ඉඳලා ලියුම් හම්බ වෙනවා අම්මට අසනීපයි. පුතා කියනවා මට එන්න වෙන්නේ නැහැ, හැබැයි මුදල් එවනවා. තාත්තට අසනීපයි, මට එන්න වෙන්නේ නැහැ, හැබැයි මුදල් එවනවා. ඒ එවන මුදල් වලින් අම්මයි තාත්තයි ඉතා හොඳින් කළමනාකරණය කරලා පුතාගේ අරමුණ ඉෂ්ට කරලා දෙනවා. මොකද්ද පුතාගේ අරමුණ? හොඳ ගෙයක් හදන්න, හොඳ ආර්ථිකයක් හදන්න. ඉතින් අම්මයි තාත්තයි දෙන්න දෙමහල් නිවසක් හදනවා, කාමර දෙකකුත් එක්ක ලස්සන නිවසක්. ඊට පස්සේ තාත්ත මිය යනවා. මළගෙදරට පුතාට එන්න වෙන්නේ නැහැ, හැබැයි මුදල් එවනවා. අම්ම මිය යනවා. මළගෙදරට එන්න වෙන්නේ නැහැ, හැබැයි මුදල් එවනවා. ඔහොම ගිහිල්ලා පුතත් වයසට යනවා. වයසට ගිහිල්ලා ඒ පවුලෙත් හතර දෙනයි, තමුන්ගේ බිරිඳයි දරුවෝ දෙන්නයි. හතර දෙනාම ආපසු විශ්‍රාමයේ ගත කරන්න එනවා ඉන්දියාවට. ඇවිල්ලා අර ගෙදර පදිංචි වෙනවා. අම්මයි තාත්තයි පල්ලෙහා කාමරේ, පුතාලා දෙන්න උඩ කාමරේ දැන් ඉන්නවා. ටික දවසක් යනකොට පුතාලා දෙන්න කියනවා අපිට මෙහෙ ඉන්න බෑ, යන්න ඕනි ඇමරිකාවට. ඇයි ඒ? අපි ඉපදුනේ මෙහෙ නෙමෙයි, හැදුනේ වැඩුනේ මෙහෙ නෙමෙයි, මෙහෙ ඉන්න බෑ. ඒ දෙන්න හපව ඇමරිකාවට යනවා. බිරිඳ කියනවා තව ටික දවසක් ඉඳලා දරුවෝ දෙන්න නැතුව මට ඉන්න බෑ, මමත් යනවා. දැන් අර දෙමහල් නිවසේ මේ අර කතානායකයා තනි වෙනවා. ඔහු ඉහළ මාලේ සඳළු තලයට ගිහිලා දවසක් හැන්දෑවේ කල්පනා කරනවා මෙහෙම. අම්මව ඉස්පිරිතාලයට ගෙනියන්න තිබිච්ච අවස්ථාව, අම්මට බෙහෙත් හැන්දක් පොවන්න තිබිච්ච අවස්ථාව, අම්මගේ මරණයට සහභාගි වෙන්න තිබිච්ච අවස්ථාව, තාත්තව ඉස්පිරිතාලයට ගෙනියන්න තිබිච්ච අවස්ථාව, තාත්තට බෙහෙත් හැන්දක් පොවන්න තිබිච්ච අවස්ථාව, තාත්තගේ මරණයට සහභාගි වෙන්න තිබිච්ච අවස්ථාව, තාත්තට අම්මට ආදරය දෙන්න තිබිච්ච අවස්ථාව, ඔවුන්ගෙන් ආදරය ලබන්න තිබිච්ච අවස්ථාව, මේ සියල්ලම නැති කරගෙන මං අන්තිමට ලබා ගත්තේ මොකද්ද? කාමර දෙකක තට්ටු දෙකක ගයක්. එතකොට මුළු ජීවිතේම මම දඟලලා තියෙන්නේ මොකක් උදෙසාද? කාමර දෙකක් තියෙන තට්ටු දෙකක ගෙදරක් වෙනුවෙන්. ඔබ ඒක තීරණය කරන්න 2018 අවුරුද්දේ. යහපත් සිතුවිල්ලෙන් දැහැමි.